so bela da 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 wanda winda kursian song ka udapi dam patan lada pada basung ni da manu garu san kar vadara paranigri sala bodhe pan dagun pase hi wada sitinna ha esit jivadun ta malun ta nagwalanta baditne sidu santu perehida sadan santa bahaveida santa damasam labeida apashma veida madu saneida ada viswasa garimi amen ස්වර්ගයේ වැඩ සිටින අපගේ යහනී ඔබගේ සම්පත සහා වේවා ඔබගේ රාජ්‍ය පැමිණේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙමෙලෙහි දිටු වේවා අපගේ දිනදා භෝජනය අද අපට දානය කරමිනව අපට වර්ධ කරන අයගේ වැරදි අපමා කරනාක් මෙන් අපගේ වැරදිද කමා කළමිනව පාප අවස්ථාවන්ට අසු වීමට අපට නොදී අයහපතින් අප හොදා ගත මෙනව නවමාරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරේන ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසේහි පළවන් ජේසුත් ආශිර්වාද ලද්දා හොමේ සාන්ත මරියනි දේව මෑණියනි පාපිය උපදේශා දනත් අපේ මරණ වේලෙදි ත්‍යාඥා කළමනවා ආමෙන් නවමාරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරේන ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසේහි පළවන් ජේසුත් ආශිර්වාද ලද්දා හොමේ සාන්ත මරියනි දේව මෑණියනි පාපිය උපදේශා දනත් අපේ මරණ වේලෙදි ත්‍යාඥා කළමනවා ආමෙන් නවමාරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරේන ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසේහි පළවන් ජේසුත් ආශිර්වාද ලද්දා හොමේ සාන්ත මරියනි දේව මෑණියනි පාපිය උපදේශා දනත් අපේ මරණ වේලෙදි ත්‍යාඥා කළමනවා ආමෙන් පිතා පුත්‍රයා ස්වීතු සාඳුනන් ත්‍රිදීමතුන් වහන්සේට සෝත්‍ර වේවා ආදිවක් මෙන් දනු නිදපදාත් අනන්ත කාලයක් වේවා ආමෙන් අහෝ මාගේ ජේසුනි අපේ පාපට සමාව දුන මැනව නිරාගින්නෙන් අප ගලවා ගත මැනව සියලු ආත්මවලද විශේෂ ඔබගේ දයාව ඉතා උමනා ආත්මවලද ස්වරාජයට ගෙන්වා ගත මැනව පළවෙනි මොක්ෂ අභිලාෂ ජේසු වහන්සේ මළුන්ගෙන් උත්සාහන වීම මෙනෙහි කරමු ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි වහන්සේගේ ශ්‍රී නාමය ප්‍රශංසා වේවා වහන්සේගේ රාජ්‍ය පැමිණේවා වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙමෙලෙහි දිටු වේවා අපගේ දිනදා භෝජනය අද අපට දානය කළමනව අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළමනව පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා ගත මෙනව නවමාරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරේන ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසේහි බලවන් ජේසුත් ආශිර්වාද ලද්දා හොමේ සාන්ත මරියනි දේව මෑණියනි පාපිය උපදේශා දනොත් අපේ මරණ වේලෙදී ත්‍යාඥා කළමනවා ආමෙන් නවමාරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරේන ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසේහි බලවන් ජේසුත් ආශිර්වාද ලද්දා හොමේ සාන්ත මරියනි දේව මෑණියනි පාපිය උපදේශා දනොත් අපේ මරණ වේලෙදී ත්‍යාඥා කළමනවා ආමෙන් නවමාරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරේන ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසේහි බලවන් ජේසුත් ආශිර්වාද ලද්දා හොමේ සාන්ත මරියනි දේව මෑණියනි පාපිය උපදේශා දනොත් අපේ මරණ වේලෙදී ත්‍යාඥා කළමනවා ආමෙන් නවමාරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරේන ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසේහි බලවන් ජේසුත් ආශිර්වාද ලද්දා හොමේ සාන්ත මරියනි දේව මෑණියනි පාපිය උපදේශා දනොත් අපේ මරණ වේලෙදී ත්‍යාඥා කළමනවා ආමෙන් නවමාරියනි ප්‍රිය ප්රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරේන ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසේහි බලවන් ජේසුත් ආශිර්වාද ලද්දා හොමේ සාන්ත මරියනි දේව මෑණියනි පාපිය උපදේශා දනොත් අපේ මරණ වේලෙදී ත්‍යාඥා කළමනවා ආමෙන් නවමාරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරේන ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසේහි බලවන් ජේසුත්
ආශිර්වාද ලද්දාහු මෙය සාන්ත මරියනී දේව මෑණියනි පාපිය උපදෙසා දැනුත් අපේ මරණ වේලේදී තියාඥා කළ මැනවා මෙන් නව මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ බකිරෙහිය ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසේහි පළවන් ජේසුත් ආශිර්වාද ලද්දාහු මෙය සාන්ත මරියනී දේව මෑණියනි පාපිය උපදෙසා දැනුත් අපේ මරණ වේලේදී තියාඥා කළ මැනවා මෙන් නව මරියනී ප්‍රිය ප්රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ බකිරෙහිය ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසේහි පළවන් ජේසුත් ආශිර්වාද ලද්දාහු මෙය සාන්ත මරියනී දේව මෑණියනි පාපිය උපදෙසා දැනුත් අපේ මරණ වේලේදී තියාඥා කළ මැනවා මෙන් නව මරියනී ප්‍රිය ප්රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ බකිරෙහිය ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසේහි පළවන් ජේසුත් ආශිර්වාද ලද්දාහු මෙය සාන්ත මරියනී දේව මෑණියනි පාපිය උපදෙසා දැනුත් අපේ මරණ වේලේදී තියාඥා කළ මැනවා මෙන් නව මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ බකිරෙහිය ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසේහි පළවන් ජේසුත් ආශිර්වාද ලද්දාහු මෙය සාන්ත මරියනී දේව මෑණියනි පාපිය උපදෙසා දැනුත් අපේ මරණ වේලේදී තියාඥා කළ මැනවා මෙන් පිතා පුත්‍රයා ස්පීතු සාන්තුනන් ත්‍රිදිමතන හංසේට සෝත්‍ර වේවා ආදුවක් මෙන් දැනුත් නිතිපතා අනන්ත කාලයක් වේවා මෙන් අවෝ මාගේ ජේසුනි අපේ පාපට සමාව දුන මැනව නිරාගින්නෙන් අප ගලවාගත මැනව සියලු ආත්මවලද විශේෂ ඔබගේ දයාව ඊතා ඕමනාත්මවලද ස්වරාජ්‍යට ගෙන්වාගත මැනව දෙවන මොක්ෂ අභිරහස ජේසු වහන්සේගේ ස්වර්ගාරෝහණය මෙනෙහි කරමු ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලවේ දිටුවේවා අපේ දිනාන්තර භෝජනය අපට දානය කළ මැනව අපට වර්ධ කරන්නාගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාපවස රැස්වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දේ ඔබ වහන්සේය ඔබගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා වූ මෙය සාන්ත මරියනී දේව මෑණියනි පාපිය උපදෙසා දැනුත් අපේ මරණ වේලෙදිත් යාඥා කළ මැනව ආමින් ජේසු නව මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා වූ මෙය සාන්ත මරියනී දේව මෑණියනි පාපිය උපදෙසා දැනුත් අපේ මරණ වේලෙදිත් යාඥා කළ මැනව ආමින් ජේසු නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා වූ මෙය සාන්ත මරියනී දේව මෑණියනි පාපිය උපදෙසා දැනුත් අපේ මරණ වේලෙදිත් යාඥා කළ මැනව ආමින් ජේසු නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා වූ මෙය සාන්ත මරියනී දේව මෑණියනි පාපිය උපදෙසා දැනුත් අපේ මරණ වේලෙදිත් යාඥා කළ මැනව ආමින් ජේසු නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ස්ත්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබගේ ශ්‍රී කුසේ පළවන් ජේසුස් ආශිර්වාද ලද්දා වූ මෙය සාන්ත මරියනී දේව මෑණියනි පාපිය උපදෙසා දැනුත් අපේ මරණ වේලෙදිත් යාඥා කළ මැනව ආමින් ජේසු නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ස්ත්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා වූ මෙය සාන්ත මරියනී දේව මෑණියනි පාපිය උපදෙසා දැනුත් අපේ මරණ වේලෙදිත් යාඥා කළ මැනව ආමින් ජේසු නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබගේ ශ්‍රී කුසේ පළවන්
ජේසුස් ආශිර්වාද ලද්දා වූ මෙය සාන්ත මරියනි දේව මෑණියනි පාපිය පෞදේශා දනුත් අපේ මරණ වෙලෙදිත් යාඥා කළ මැනව ආමින් ජේසුස් නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තයනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ස්ත්‍රී නතුරේ ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබගේ ශ්‍රී කුසේ පළවන් ජේසුස් ආශිර්වාද ලද්දා වූ මෙය සාන්ත මරියනි දේව මෑණියනි පාපිය පෞදේශා දනුත් අපේ මරණ වෙලෙදිත් යාඥා කළ මැනව ආමින් ජේසුස් නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තයනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ස්ත්‍රී නතුරේ ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබගේ ශ්‍රී කුසේ පළවන් ජේසුස් ආශිර්වාද ලද්දා වූ මෙය සාන්ත මරියනි දේව මෑණියනි පාපිය පෞදේශා දනුත් අපේ මරණ වෙලෙදිත් යාඥා කළ මැනව ආමින් ජේසුස් නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තයනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ස්ත්‍රී නතුරේ ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබගේ ශ්‍රී කුසේ පළවන් ජේසුස් ආශිර්වාද ලද්දා වූ මෙය සාන්ත මරියනි දේව මෑණියනි පාපිය පෞදේශා දනුත් අපේ මරණ වෙලෙදි යාඥා කළ මැනව ආමින් ජේසුස් පිතා පුත්‍රයා ස්පින්තු සාන්තු නම් ත්‍රිත්ව ඒක දේතු මනවාන්සේට ස්තෝත්‍ර වේවා ආදි වාක්‍මෙන් දනුත් නිනිපතත් අනන්ත කාලයක්ම වේවා ආමෙන් අවෝ මාගේ ජේසුනි අපේ පාපට සමාව දුන මැනව නිරාගින්නෙන් අප ගලවාගත මැනව සියලු ආත්මවල විශේෂ ඔබගේ දයාව ඉතා උමනාත්මවල ස්වරාජයට ගින්නාගත මැනව තුන්වෙන මොක්ෂ අභිරහස ගෝලෙම් වෙත සුද්ධාත්ම නහසේ වැඩම කිරීම මෙනෙහි කරමු ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි බාංශගේ ශ්‍රී නාමය ප්‍රශංසා වේවා බාංශගේ රාජ්‍යය පැමිණේවා බාංශගේ කැමැත්ත ස්වර්ගයේ මේ මෙලෙහිදී ඉටු වේවා අපගේ දිනදා භෝජනය අද අපට දාණය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී අයාපතින් අප මුදාගත මැනව නවමරේණී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නදරෙන් ආශිර්වාද ලද්දී වහන්සේය ඔබගේ ශ්‍රී කුසේහි පළවන් ජේසුත් ආශිර්වාද ලද්දාහු මෙය සාන්ත මරියනී දේව මෑණියනී පාපිය පොදේශා දනුත් අපේ මරණ වෙලෙදි ත්‍යාඥා කළ මැනවා ආමෙන් නව මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරෙන් ආශිර්වාද ලද්දී වහන්සේය ඔබගේ ශ්‍රී කුසේහි පළවන් ජේසුත් ආශිර්වාද ලද්දාහු මෙය සාන්ත මරියනී දේව මෑණියනී පාපිය පොදේශා දනුත් අපේ මරණ වෙලෙදි ත්‍යාඥා කළ මැනවා ආමෙන් නව මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරෙන් ආශිර්වාද ලද්දී වහන්සේය ඔබගේ ශ්‍රී කුසේහි පළවන් ජේසුත් ආශිර්වාද ලද්දාහු මෙය සාන්ත මරියනී දේව මෑණියනී පාපිය පොදේශා දනුත් අපේ මරණ වෙලෙදි ත්‍යාඥා කළ මැනවා ආමෙන් නව මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරෙන් ආශිර්වාද ලද්දී වහන්සේය ඔබගේ ශ්‍රී කුසේහි පළවන් ජේසුත් ආශිර්වාද ලද්දාහු මෙය සාන්ත මරියනී දේව මෑණියනී පාපිය පොදේශා දනුත් අපේ මරණ වෙලෙදි ත්‍යාඥා කළ මැනවා ආමෙන් නව මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරෙන් ආශිර්වාද ලද්දී වහන්සේය ඔබගේ ශ්‍රී කුසේහි පළවන් ජේසුත් ආශිර්වාද ලද්දාහු මෙය සාන්ත මරියනී දේව මෑණියනී පාපිය පොදේශා දනුත් අපේ මරණ වෙලෙදි ත්‍යාඥා කළ මැනවා ආමෙන් නව මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරෙන් ආශිර්වාද ලද්දී වහන්සේය ඔබගේ ශ්‍රී කුසේහි පළවන් ජේසුත් ආශිර්වාද ලද්දාහු මෙය සාන්ත මරියනී දේව මෑණියනී පාපිය පොදේශා දනුත් අපේ මරණ වෙලෙදි ත්‍යාඥා කළ මැනවා ආමෙන් නව මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරෙන් ආශිර්වාද ලද්දී වහන්සේය ඔබගේ ශ්‍රී කුසේහි පළවන් ජේසුත් ආශිර්වාද ලද්දාහු මෙය සාන්ත මරියනී දේව මෑණියනී පාපිය පොදේශා දනුත් අපේ මරණ වෙලෙදි ත්‍යාඥා කළ මැනවා ආමෙන් නව මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය
ශ්‍රී නතරේන ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රේ කුසේහි බලවන් ජේසුත් ආශිර්වාද ලද්දා හොමේ සාන්ත මරියනි දේව මෑණියනි පාපී අපෝදේශා දැනුත් අපේ මානවලේදී ත්‍යාඥා කළ මෙනවා ආමෙන් නව මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරේන ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රේ කුසේහි බලවන් ජේසුත් ආශිර්වාද ලද්දා හොමේ සාන්ත මරියනි දේව මෑණියනි පාපී අපෝදේශා දැනුත් අපේ මානවලේදී ත්‍යාඥා කළ මෙනවා ආමෙන් නව මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරේන ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රේ කුසේහි බලවන් ජේසුත් ආශිර්වාද ලද්දා හොමේ සාන්ත මරියනි දේව මෑණියනි පාපී අපෝදේශා දැනුත් අපේ මරණ වේලේදී ත්‍යාඥා කළ මෙනවා ආමෙන් පිතා පුත්‍රයා ස්වීතු සාඳුනන් ත්‍රිදී මදන හංසේට ස්තෝත්‍ර වේවා ආදීවක් මෙන් දැනුන් නිතිපතාත් අනන්ත කාලයදී වේවා ආමෙන් අහෝ මාගේ ජේසුනි අපේ පාපට සමාව දුන මැනව නිරාගින්නෙන් අප ගලවා ගත මැනව සියලු ආත්මවලද විශේෂ ඔබගේ දයාව ඊතා ඌමන ආත්මවලද ස්වරාජයට ගෙන්වා ගත මැනව මංගලයතෝ රාජේසනි කර්පදයා මාතාවෙනි අපේ ජීවිතේනි අපේ අමුත්තේනි අපේ ආධාරේනි මංගලයස්තු පරදේශාසවේ අමාගේ පුත්‍රෝ කොටම අඬගස්සම මේ කඳුලෙන් දැවල පියකොටම සුසුල්ලම්ම එසේනු මමත් මැදස්තේනි මේ ඔබගේ දාවරණේ තුල් අපදේශ යොමු කළ මැනව තාද මේ පරදේශස පිපිති ඔබගේ ශ්‍රී කුසේ ආශ්‍රවලත් පළවන් ජේසුමාගේ දර්ශනය අපට ලබා දුන මැනව දයාවන්තේනි පරදුක්ඛා දුක්ඛිතිනි මధుර නින්දා කඤ්ඤ මරියනි සාන්තෝ දේව මෑණියනි ඍදමාගේ වදක හේතු වන්ද වනේ පිනිස කඤ්ඤාසුදෝ දේව මාතාවෙනි අපනිසා යාඥා කළ මැනව ආමෙන් Bye.
अपनी साया ज्ञाकल मेनवे
අපේ ප්‍රාර්ථනා සවදාල මෙනව ස්වාමී දුක් පාපහරණ දේවාජ බාලක වූ ජේසුනි අපට දයා කළ මෙනව ස්වාමී තුමන්ගේ වාග්දාත්වල ජප හේතුවන්තයන් වන ලෙස අග්‍යවන්ත සුදුවාන මුනිශ්වරයනි අප නිසා ආරක්ෂා කළ මැනව ජේසුස් ස්වාමි දරුවෝ සුදුවාන මුනිතුමියට මහත්දේ මහත් දයාදරය වූසේක එසේහි නානා වංශයේ පීඨ පිටුවහල් වන්නේය දෙවි ස්වාමි දරුවනි අපේ ප්‍රාර්ථනා සාවදාල මැනව අපේ හඬ ශබ්දය ඔබ වහන්සේ ඔබ වෙතෙහි පැමිණේවා යාඥා කරම්හ සර්ව බල්ලව අනාදි පිතා වන දෙවියනි ඔබ වහන්සේගේ ඔබගේ ශ්‍රී කුමාරයාගේ පිරිසිදු මෑණියන්ට මාතා කුට සුදුවානා මුනිශ්වරියව තෝරා ගන්නට කරුණාභිප්‍රාය වුණා වේද එබැවින් සුදුවානා මුනිශ්වරියගේ මධ්‍යස්ථකම මහා භක්ති ප්‍රේමයෙන් අදහන අපට ඔබ හා ඔබ පුත් ස්පිරිතු සාන්තුන් සමග අනන්ත කාලයක් ජීවත් වන ලෙස කරුණාකර වදාළ මැනව මේකෙදී අප ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම ලැබේවා ආමේන් සුදුවානා මුනිශ්වරියට ආඥාව හේතු මහිම ප්‍රකීර්ති ධර්ම දානීය වූ සුදුවානා මුනිශ්වරියනි ඔබගේ උතුම් මහිමය කෙසේ ප්‍රශංසා කරම්ද ඔබ උපන් වේලෙහිම ආනායන ශ්‍රී නාමය රන් අක්ෂරයෙන් හෘදේ පතිත වී අද්භූතයෙන් තිබුණා වේද ඔබ වහන්සේගේ ධර්ම විත්තරය රෝපණය කළ සරුසාරකෙතක්ද සුකෘත පලගත් යහපත් වෘක්ෂයක්ද වේය තුන් ලොවට අමිල වූ අපගේ සැනසීමේ පලය ඔබගේ කුසෙහි පලගත් අරුම සර්වාලෝක නායක වූ ක්‍රිස්තුස් දෙවියන්ගේ මවගේ මෑණියෝත් පරලෝක රාජේශ්වරියගේ මෑණියෝත් වන ඔබ මට දයාබර මාතාවන් වෙමින් අපගේ සිතෙහි සුකෘත ඵල උපදවා ඔබ සමග සතත කල් දෙවියන් දැක කුහල් ප්‍රීතියෙන් ස්තෝත්‍ර ක්‍රියන්න යන්නට අප වෙනුවෙන් දෙවිදුන්ට ආඥා කොට පිහිට වෙනවා සොදේ ආමේ
සහෝදර සහෝදරිනී දැන් අපි ආරම්භ කරන්නට යන්නේ අපගේ වාර්ෂික මංගල්‍යයේ සූදානම් වීමේ තුන්වන නුවාණය අද දවසේ මේ ඉරිදා තුන්වන නුවාණය අපගේ තේමාව වන්නේ මරණය පරාජය කළ මාංශගත වූ දේව පුත්‍රයාණෝ ඉතින් අපි ඔබ සැමට කියන වර්තවත් ලෙස මේට සහභාගී වෙන්න සෑම කෙනෙක්ටම කියලා ඒ වගේම ඔබට හොඳ පාපුච්චාරණය කරගන්නට පියතුමන්ලා සැදී පැහැදී සිටිනවා පියතුමන්ලා ඉන්නවා පොඩි පල්ලිය ඉස්සර අපිට තිබ්බ දිව්‍ය සප්‍රසාද පල්ලිය පියතුමෙක් ඉන්නවා ඒ වගේම අපගේ ඔෆිස් අසල තියෙන පාපුච්චාරණ කුටි තුල පවා ඔබට පුළුවන් එම තැනට ඇවිල්ලා හොඳ පාපුච්චාරණයක් කරගන්නට අපි ආරාධනා කරනවා කැමති අය ඉන්නවනම් පාපුච්චාරණයට කරගන්නට කියලා ස්තුති චිස් පිටයි අපි දිව්‍යාගයට සහභාගී වෙමු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වර ප්‍රසාදයත් දෙවිපියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්න්ගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතේවා ඔබ සමගද පවතේවා තේමාව අදහන්නාට පිපාස නොවන්නේය හැඳින්වීම අද සාමාන සමයේ දස අටවන ඉරිදිනයි අද සුපුවත තුලින් කිතු සමිදානෝ ජීවනදායක බොදුන උන්වහන්සේ බව ප්‍රකාශ කරන සේක අප හැමගේම හදවත්වල ඇති මූලිකම කුසගින්න වනුයේ ක්‍රිස්තුස් වහන්සේ තුල හමුන දෙවිඳුන් අත්කර ගැනීමයි එහෙත් ඊට
गमे पल्लिये मंगल केल के अन्ने अभी हमोगेम ज्ञान कांतिय अभी अपेम अपे जीवित दिहा देवियन वहन से इसरा इंदगेन हरिल बलन ए वरप्रसाद जनक काले अभी मैं तुम वेनी दिने अद पात बल तियन्ने गोडाक दिने गेदर इंदं मे दिव्य पूजा बलंग इन्नो एति हकियाय देवस्थान इंदगेन देवियन वहन से ट कन्न लाउ करनो एति ए केसे वेतात पल्लिये मंगल्ले किला कियन्ने अभी मैं महा गेदरट एक रोक्वेन्ने अपे आत्मे सोदिसिकरान එනිසා අපි අපේ අත් දෙක වැඳගෙන ඇස් දෙක වහගෙන අපි දෙවියන් වහන්සේට කියමු මේ ඥානකාන්ති කාලය පුරාවටම අපේ ජීවිතේ ශුද්ධවන්ත කරගන්න අපිට මඟ පෙන්වන්න ස්වාමිනේ කියලා. අද දවසේ අපි මරණය පරාජය කරපු ජේසුස් ස්වාමින් වහන්සේ ගැන මෙනෙහි කරන්න යන මේ ලස්සන දවසේ අපිටත් ස්වාමිනේ මරණය කියලා කියන්නේ මොකක්ද මරණය පරාජය කරනවා කියලා කියන්නේ මොකක්ද කියන එක අපිටත් දැනෙන්න සලස්වන්න ස්වාමිනේ කියලා අපි කන්නලව් කරමු අපි පොළවේ ඉඳගෙන ස්වර්ගයට මොර ගහන්නේ වෙන මුකුත් ඉල්ලල නෙමෙයි අද ඒ ශුද්ධවන්තකම හොයාගන්න ඒ ශුද්ධවන්තකම මට මගේ පවුලේ ඉන්නේ අම්මට තාත්තට සහෝදර සහෝදරයන්ට මගේ දූ දරුවන්ට ලබා දෙන්නට කියලා. එනිසා පපුවට කරලා අපි අත් දෙක වැඳගෙන ඇස් දෙක වහගෙනම අපි කියමු ස්වාමිනේ අපි මේ මරණය ගැන හිතන්නේ නැතුව වැඩ කරපු අවස්ථා අපේ ජීවිතය ගැන අපේ ආත්මය ගැන හිතන්නේ නැතුව ඔබ වහන්සේගේ ඉගැන්වීම් වලට පයින් ගහපු අවස්ථාවන් මෙනෙහි කරමින් අපි උන්වහන්සේට කියමු ඒ හැම දෙයකටම ස්වාමිනේ සමා වෙන්නට කියලා. අපි අත් දෙක වැඳගෙනම ඇස් දෙක වහගෙන ඉඳිම අපිට දැනේ ඒ ස්වර්ගයේ මේ පොළවේ මායි මගේ දෙවියන් වහන්සේ අතර තියෙන ඒ ශුද්ධවන්තලේ නැකම ඒ දේ ශුද්ධවන්ත කරන්නට කියලා අපි කමාවය දෙමින් යාඥා කරමු.
ජීවණයට අප පමුණු වන සේක්වා ආමෙන් ස්වාමිනේ කරුණා කළ මැනව ස්වාමිනේ කරුණා කළ මැනව ක්‍රිස්තුනේ කරුණා කළ මැනව ක්‍රිස්තුනේ කරුණා කළ මැනව ස්වාමිනේ කරුණා කළ මැනව ස්වාමිනේ කරුණා කළ මැනව ස්වර්ගෙහි දෙවියන් වහන්සේට මහිමය වේවා මෙලොවෙහි උන්වහන්සේගේ දයාවල දනන්හට සාමය වේවා දෙවි ස්වාමිනේ ස්වර්ගයේ රචනනේ සියලු බලති දෙවි පියාණනේ අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු ඔබ වහන්සේට වන්දනා කරමු ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු ඒකජනිත පුත්‍ර වූ ස්වාමිනේ ජේසු ක්‍රිස්තුනේ දෙවි ස්වාමිනේ දේවාංශ බාලකයාණනේ පියාණන්ගේ පුත්‍රයාණනේ ලොවේ පෞහරින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව ලොවේ පෞහරින ඔබ වහන්සේ අපගේ යදුම පිළිගත මැනව පියාණන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව සුදහත්මයන්න් හා සමග දෙවි පියාණන්ගේ මහිමේහි වැඩ වසන්නා වූ ජේසු ක්‍රිස්තුනේ එකම සුදු තනත් වහන්සේ ඔබ වහන්සේමය එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේමය එකම පරමෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේමය ආමෙන් අපි යාඥා කරමු සියලු යහපත වන දෙවි ස්වාමිනේ ඔබ වහන්සේගේ දරුවන් වෙත ළඟාවී ඔබගේ සරණය සොයන්නට කරුණා කළ මැනව අපමවා සුරකින දෙවි පියාණනි ඔබ වහන්සේ අපට දානය කළ ගැලවීමේදී මනා අප තුල රැක ගැනීමට අපට පිහිට වූ මැනව මේකී දේ ඔබ හා ශුද්ධාත්මයන්න් සමග එකම දෙවියන්ව සදහටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමීන් දවන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා පළමුවන දේව ප්‍රකාශනය මම නුඹලාට ආහාරසින් ආහාර වස්වමි ඊශ්‍රායෙල් ජනයා මෝසෙස්ට හා ආරෝන්ට විරුද්ධව පාළු කරේදී මැසිවිලි කියන්නට වූහ ඔහු ඔවුන්ට කතා කොට මිස්‍ර දේශයේදී සමිදානන් වහන්සේගේ අතින් අපි මැරුණෙමු නම් කෙතරම් යහපත්ද එහිදී අපට මස් පිරුණු බඳුන් ළඟ වාඩි වී ඇතිතරම් කෑම කන්න පුළුවන්කම තිබිනි එහෙත් ඔබ මේ මුළු ජනතාව සාගින්නෙන් මරා දැමීමට මේ පාලුකරයට ගෙනා වූහැයි කීහ එවිට සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කොට මම නුඹලාට අහසින් ආහාර වස්වමි දිනපතා මිනිසුන් නික්ම ගොස් එදිනට අවශ්‍ය කොටස එකතු කරගත යුතුය මෙසේ ඔව්හු මාගේ නීතිය පිළිපදින්නෝද නැද්ද කියා මට ඔවුන් පරීක්ෂා කළ හැක ඊශ්‍රායෙල් ජනයාගේ මැසිවිලි මට ඇසිනි නුඹ ඔවුන් අමතමින් සවස ඔබ මාංශ කන්නෝය උදය ඔබට ඇතිතරම් රොටි ලැබෙන්නේය මෙසේ නුඹලාගේ දෙවි සමිදානන් වහන්සේ මා බව නුඹලා දැනගන්නෝයයි කියන්නේයි පැවසුසේක ඉන්පසු සවස් කාලයේදී වටවුන් වර්ගයක් අවුත් කඳවුර වසා ගති උදය කාලයේදී කඳවුර සිසාරා පිනි තට්ටුවක් විය පිනි පාෂ්ප වී ගිය පසු පාලුකරේ භූමිය මතුපිට සිහින් වූ කුඩා වටකුරු හිමවැනි දෙයක් තිබෙනු ඔවුහු දුටහ මෙය දුටු ඊශ්‍රායෙල් ජනයා එකිනෙකාට කතා කරමින් මෙය කුමක් දැයි විචාලාහ මන්ද ඒ කුමක්ද කියා ඔවුන් නොදත් බැවිනි මෝසෙස් ඔවුන්ට පිළිතුරු දෙමින් මෙය වනාහි සමිදානන් වහන්සේ ඔබට අනුභව කිරීමට දුන් ආහාරය වේ දේව වචනය මෙසේය
වචනවලින් යයි
ස්වාමින් වහන්සේ වදාරනසේක පැත්ත දිහා බලන්න නෙමෙයි දිනන පැත්ත දිහා බලන්න
ලංකාව ඊය පෙරේදා ක්‍රිකට් වලින් ඉන්දියාව පරාජය කළා අපිට සතුටුයි දැන් මේ දවස්වල අපි ඔලිම්පික් දිහා බලාගෙන ඉන්නවා ඇමරිකාවද උඩට එන්නේ චීනෙද උඩට එන්නේ නැත්තම් ජපානෙද උඩට එන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා කවුද පරාජය වෙන්න යන්නේ කියන එක ඡන්ද කාලෙදී අපි බලාගෙන ඉන්නවා කවුද දිනන්නේ මේගොල්ලෝ පරදිනව නේද මේ පාරත් කියන දේ හිතාගෙන ඉන්නවා මා ප්‍රිය ආදර සහෝදර සහෝදරිනිය ආදර දූ දරුවනි හැබැයි අපි අපිටම බොරු කරගෙන කාවද පරාජය කරන්න ඕනේ කියන එක දන්නේ නැතුව ජීවත් වෙන මිනිස්සු බවට පත් වෙලා අන්න ඒ නිසායි අද දවසේ අපි මෙනෙහි කරන්නට යන්නේ මරණය පරාජය කරපු අපේ ජේසුස් ස්වාමීන් වහන්සේ ගැන මොකක්ද පරාජය කරේ මරණය මරණය දැන් මාස් දාලා තියෙන ඉන්න උත්තර දෙනවා හෙන්නෙත් නැහැ උත්තර දෙනවත් දන්නෙත් නැහැ පේන්නේ නැහැ හරි එනිසා අපි කතෝලික අපිට රටවල් දිනනවා පරදිනවාද කියන එක නෙමෙයි වැදගත් තරඟ වලින් අපි දිනනවා පරදිනවා කියන එක නෙමෙයි අපිට වැදගත් ගෙදරින් අයියට මල්ලිට වඩා අක්කට නංගිට වඩා මම දිනුනු වෙලා ඒ අය පරදිනවාද කියන එක නෙමෙයි අපිට වැදගත් අපිට වැදගත් පරාජය කරන්න තියෙන එකම එක දේ හරියට පරාජය කරන එක ඒ දේ තමයි මරණය මරණය අපි දන්නේ කතෝලික අපි මරණය පරාජය කරපු දෙවි කෙනෙක්ව අදහන අය කියලා අපිට අමතක වෙලා ගිහිල්ලා ඒ නිසා අපි ඉස්සෙල්ලම අපි හිතන්නට උවමනා දේ තමයි අපි පරාජය කරන්න ඕනේ මුල්ම කෙනා අන්තිම කෙනත් වෙන්නට ඕනේ මේ මරණය කියන එක අපි ජීවත් වෙන මේ ලෝකේ මං කිව්වේ අපිට ගොඩාක් දේවල් අපිට දිනන්නට ඕනේ අපිට සමහර දේවල් පරාජය කරන්නට ඕනේ හැබැයි අපි දන්නේ නැහැ මේ මරණය පරාජය කරන්න අපිට උවමනායි කියන එක එනිසායි දෙවියන් වහන්සේ ස්වර්ගේ හැංගිලා ඉන්නේ නැතුව මේ ලෝකෙට ඇවිත් උන්වහන්සේ මරණය පරාජය කරලා අපිට කියලා දුන්නේ මරණය පරාජය කරලා තමයි අපි මේ සුද්ධවන්තකම එකතු කරගන්නට යන්නේ කියන එක අපි අපේ සදාකාලික ජීවිතය හොයාගෙන යන්න කියන එක උන්වහන්සේ යුද්ධ කළේ නැත්තම් මේ ලෝකෙට ඇවිත් සටන් කරේ දෙයක් එක්ක නෙමෙයි ජේසු ඇවිත් මේ ලෝකෙට ඇවිත් සටන් කරේ දෙයක් එක්ක නෙමෙයි උන්වහන්සේ සටන් කළේ අපිට සටන් කරන විදිය කියලා දුන්නේ කෙනෙක් එක්ක අපිට ඒ කෙනාව තමයි අමතක වෙලා තියෙන්නේ අපිට ඒ කෙනාව තමයි අමතක වෙලා තියෙන්නේ අපි බලමු මේ සාතන් කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතන අය අත උස්සන්න බලන්න ඉන්නවා කියලා හිතන අය අත උස්සන්න බලන්න කිහිප දෙනෙක් මෙහෙම මෙහෙම උස්සනවා ගොඩාක් අය පාද මොන උත්තරේ කියයිද දන්නේ නැහනේ කියලා දෙගිඩියාවෙන් එන්නවා අපිට වෙලා තියෙන්නේ මෙන්න මේ දේ තමයි සාතන් කෙනෙක් නැහැ කියලා හිතන හැමෝම හරියට සාතන් කෙනෙක් වගේ තමයි සුද්ධෝ දෙවන ජුවාම් පාවුළු පාපහන්සේ ලස්සනට කියන උන්වහන්සේ දවසක් දේශනා කරද්දී මේ ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ලෝකේ තියෙන ලොකුම ගැටලුව තමයි පාපය කියලා දෙයක් තියනවා කියන එක අපිට අමතක වෙලා තියෙන එක සාතන් කියලා කෙනෙක් ඉන්නවා කියන එක අපිට අමතක වෙලා තියෙන එක පුංචි කාලේ අපිට අම්මලා තාත්තලා කියලා දෙනවා බබා ඔයා වැරදි කරොත් බොරු කිව්වොත් ජේසු කටපුච්චයි ඔයා නරක ආදියට ඇයි ඔයාගේ යකාගේ දරුවෙක් වෙයි ඔයා සාතන්ගේ දරුවෙක් වෙයි ඔයා ජේසුගේ දරුවෙක් වෙන්නට ඕන නම් බබා ඔයා හැමදාම හොඳ දේවල් කරන්න ඕනේ කියන එක දැන් අපි පුංචි අයට ඒ දේවල් කියලා දෙන්නේ නැහැ අපි පුංචි අයට අඬ ගහලා බබා අපි හොඳ කරොත් තමයි ස්වර්ගයට යන්නේ අපි වැරදි කරොත් අපි සාතන්ගේ පැත්තට වැටෙනවා කියන එක අපි කියලා දෙන්නේ නැහැ සුභාරංචිය තියෙන විදියට යහපත් කරපු අය දකුණු පැත්තටත් අයහපත කරපු අය වම් පැත්තටත් දාලා දෙවියන් වහන්සේ විනිශ්චය කරන්න එනවා කියන එක අපි පුංචි දරුවන්ට කියලා දීලා නැහැ අපි පුංචි දරුවන්ට අඩුම ගානේ බබා ඔයත් එක්කම දේව දූතයෙක් ඉන්න ඔයාගේ ළඟ රැකවල් කරන්න කියලා දීලා නැහැ අද හදවතට තට්ටු කරලා බලන්න අම්මා තාත්තා
මම මගේ බබාට මේ දේවල් කියලා දීලා තියනවාද කියලා ආච්චිලා සීයලා මේ දේවල් කියලා දුන්නට දැන් ඉන්න අම්මලා තාත්තලාට ඒ දේවල් කියලා දෙන්න වෙලාවක් නැහැ ඒ දේවල් ගැන මෙනෙහි කරන්න අවස්ථාවක් නැහැ ඒ දේවල් පුංචි බබා ඔඩොක්කුවේ තියාගෙන බබා මෙන්න මේ වගේ දේවල් අපි කරන්න ඕනේ නේද කියන එක එකතු වෙලා කරන්න අපේ පවුල් වල පරිසරයක් නැහැ අන්න ඒ නිසාම තමයි සාතන්ට ලේසි වෙලා තියෙන්නේ මේ මරණයත් එක්ක අපේ ජීවිතෙත් කෙලවර කරලා දාන්න ඒ නිසායි අපි මරණයට බය වෙවි බය වෙවි බය වෙවි හැමදාම ජීවත් වෙන්නේ හැමදාම ජීවත් වෙන්නේ අද අපි විශ්වාස ලක්ෂණේ තියෙන ලස්සන වගන්ති කිහිපයක් ගැන තමයි කතා කරන්න යන්නේ මෙන්නෙහි කරන්න යන්නේ දෙවියන් වහන්සේ ඒක ජනිත පුත්‍රයාණන් එකම ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද මම විශ්වාස කරමි උන්වහන්සේ සෑම කලටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක කියන එක අපි කටපාඩමෙන් ගිරව් වගේ කියාගෙන ගියාට අපිට සමහරවට මේ දේවල් දන්නේ නැති නිසායි මේ පාර ගමේ මංගල්ලට ඥානකාන්තියට අපි හිතාගත්තේ ඕගොල්ලන්ට වෙන මුකුත් නෙමෙයි කියලා දෙන්න යන්නේ විශ්වාස ලක්ෂණය ගැන ශුද්ධ වූ කතෝලික සභාව අපිට උගන්වන අපේ විශ්වාසය ගැන හැම ඉරිදම අපි කට කැඩෙනකන් ඔහේ ගිරව් වගේ කිව්වට අපේ තාම මොළේට කාන්දු වෙලා නැති විශ්වාසය ගැන තමයි අපි මේ ඥානකාන්ති කාලයේ පුරාවටම මෙනෙහි කරන්නට යන්නේ එනිසා මරණය පරාජය කරනවා කියලා කියන්නේ අපි කාවද පරාජය කරන්නේ සාතන්ව පරාජය කරන්නේ දෙයක් නෙමෙයි අපි පරාජය කරන්නට යන්නේ කෙනෙක් මේ සාතන්ව පරාජය කරන්න තමයි නැත්තම් මේ සාතයා සාතන් නැත්තම් අපි කියන්නේ මේ අපේ රටේ සංස්කෘතියත් එක්ක අපි බය හිතෙන විදියට කියනවා මාර්යා කියලා නේ වෙසක් කාලේට අපි ගිහිල්ලා බලනවා අර මාර්යා ඉන්න තැන මේ දේවල් බයලා අපි බය වෙනවා හැබැයි අපිට අමතක වෙලා ගිහින් අපිත් එක්කම මේ සාතන් ඉඳගෙන අපිව දෙවියන් වහන්සේගෙන් ඈඩ් කරනවා නේද කියන එක ඕගලන්ට කියලා දෙයි හෙට අනිද්දා ස්වර්ගය කියලා කියන්නේ මොකක්ද අපාය කියලා කියන්නේ මොකක්ද නිරය කියලා කියන්නේ මොකක්ද ශුද්ධ ගිනි ස්ථානය කියලා කියන්නේ මොකක්ද කියලා සාන්තවරුන්ට ජේසු මේ නිරය පෙන්නපුවම ඒ අය මේ නිරය තියෙන ගින්දර මේ දේවල් ඔක්කම බලලා අන්තිමට අවිත් කියනවා මේ නිරයේ ඉන්න අයට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ නිරයේ ඉන්න අයට තියෙන ලොකුම වේදනාව තමයි දෙවියන් වහන්සේගේ වැඩ සිටීම නැතිව හැම තප්පරේම ගෙවන්න වෙන එක කියලා. ශ්‍රද්ධ කතෝලික සභාව ඉගෙනවීම වල නිරය හඳුන්වන්නේ දෙවියන් වහන්සේ වැඩ සිටින්නේ නැති තැන විදිහට. එයි එහෙම කියන්නේ උන්වහන්සේ නැතිව ඉන්න තැන තමයි අපිට නිරය. උන්වහන්සේ නැති තැන තමයි අපිට නිරය. උන්වහන්සේ හැම තැනම ඉන්නවා නම් අපි ඇයි උන්වහන්සේගෙන් ඈත් වෙන්නේ? අන්නේ නිසායි මරණය පරාජය කරලා ජේසු කිව්වේ ඔව් අපිට පුළුවන් මේ සාතන්ව පරාජය කරන්න කියලා. අන්නේ නිසායි මං කිව්වේ උන්වහන්සේ ස්වර්ගයට වෙලා හැංගිලා ඉන්නේ නැතුව මේ පොළොවට ඇවිත් මාංශගත වෙලා අපි වගේම මිනිස්සෙක් වෙලා කන්ද උඩ උන්වහන්සේ දේශනා කරා විතරක් නෙමෙයි තනිතලාවල ඉඳගෙන උන්වහන්සේ දේශනා කරා විතරක් නෙමෙයි පෞකාරය අය කැමියොත් එක්ක එකට ඉඳගෙන කෑම කෑවා විතරක් නෙමෙයි ආයේ කන්දක් උඩ කුරුසයේ මැරිලා මරණය පරාජය කරලා අපිට ගැන්නුවා අපිට සාතන්ව පරාජය කරන්න පුළුවන් කියන එක අපිට සාතන්ව පරාජය කරන්න පුළුවන් කියන එක අපි දෙව්සත්තලේ ඉගෙන ගද්දී අපිට උගන්වනවා ගොඩාක් දේවල් ඒ අතර අන්තිම අවුරුදු ෆාද කෙනෙක් වෙන්න අවුරුදු 12ක් 14ක් ඉගෙනගෙන අන්තිම අවුරුදු 3-4 වෙද්දී අපිට මේ සම්බලට යවනවා සමහර අවස්ථාවන්වල අපිව හිරගෙවල් වලට යවනවා හිරගෙවල් වල ඉන්න අයත් එක්ක කතා කරලා ජේසු ගැන කියලා දෙන්න ඒගොල්ලන්ගේ ආත්මයන්ට පුංචි සැනසීමක් වෙන්න යන්න කියලා එතකොට අපි මේ හිරගෙවල් වලට ගිහින් මිනි මරපු මිනිස්සු තාම ගොඩාක් වෛරයෙන් ඉන්න මිනිස්සු දිහා බලලා අපි ගොඩාක් දුකෙන් ඉද්දී එතන ඉන්න සමහර අයගේ ජීවිත වෙනස් වෙලා තියෙනවා ජේසුගේ කටහඬ ඇහිලා අන්න ඒ වගේ කෙනෙක් ඉන්නවා
ඔගොල්ලෝ සමහර ලාවට අහලා ඇති එයා ප්‍රසිද්ධ මොළ කන්න විදිහට මේ මිනිස්සයා කරපු දේ තමයි මේ මිනිස්සයා පුංචි කාලේ මෙයාගේ තාත්තව මරපු නම දෙනෙක්ව මරපු හත් දෙනෙක්ගෙන් මේ හත් දෙනාව මරන්න මෙයා හොයනවා ගොඩාක් ප්ලෑන් කරනවා සැලසුම් කරනවා මෙයා සැලසුම් කරලා මොකද කරන්නේ හත් දෙනෙක්ව මරන්න උවමනා වෙන්නේ හත් දෙනෙක්ව මරණ අතරතුර තවත් කිහිප දෙනෙක් මැරෙන නම දෙනෙක් මෙයාට යතින් මැරෙනවා නම දෙනෙක්ව මරනවා නම දෙනාව මරලා මෙයා මොකද කරන්නේ අන්තිමටම තාත්තව මරපු කෙනාව මරලා ඒ මිනිස්සයව කෑලි කෑලි වලට කපලා ඒ මිනිස්සගේ මොළෙත් කනවා මම මේ කතාවක් නෙමෙයි කියන්නේ මේ ඇත්ත සිදුවීම මේ ඇත්ත සිදුවීම අපිත් එක්ක අපේ ප්‍රෝග්‍රෑම්ස් වලට එන එක්කෙනෙක් කොළොන්නාවේ ඉන්නේ දැන් ලස්සනට පෞල් ජීවිතයක් ගත කරනවා එයාගේ දරුවත් එක්ක මේ මිනිස්සත් එක්ක අපි කතා කර කර ඉද්දි දවසක් කියනවා ෆාදර් මම හිරගෙදර ඉද්දි අන්‍යාගමිකෙක් කතෝලික නෙමෙයි ජේසු ගැන මුකුත් දන්නේ නැහැ මේ මිනිස්සයා කියනවා ෆාදර් මම තරහින් එක එක විදිහට මම මේ නම දෙනාම මැරුවා නම දෙනාම මැරුවා මම හිරගෙදරත් අනිත් අයට බයයි අනිත් අයත් බයයි මට ඇයි මම නම දෙනෙක් මරලා නින්නේ හැබැයි මාව ජේසු බිඳුවටම දැම්මේ එක දවසක් මට ඇහුණා මරණය පරාජය කරපු දෙවියන් තමයි මම කියන එක මරණය පරාජය කරපු දෙවියන් තමයි මම කියන එක මේ මිනිස්සු නම දෙනෙක් මරපු ගොඩාක් වෛරයෙන් ක්‍රෝධයෙන් එයාගේ ජීවිතයටත් වෛර කර කර හිටපු මිනිස්සයාට ඇහුණා ජේසුගේ කටහඬ දෙවියන් වහන්සේගේ කටහඬ කවද පරාජය කරේ මරණය සාතන්ව පරාජය කරපු කෙනා ගාවට එන්න කියන එක මේ මිනිස්සයාට ඇහුණා හිරගෙදර බෞතිස්ම ස්නාපණය කරපු පළමුවෙනි මිනිස්සයා විදිහට සඳහන් වෙන්නේ මේ මිනිස්සයා සුද්ධෝ බයිබලේ කියවන්න විතරක් නෙමෙයි ඒ ගැන අනිත් අයට කියලා දෙන්න විතරක් නෙමෙයි දිව්‍ය පූජාවට ස්වාමිලාව හොයලා අනිත් අයගේ ජීවිතත් ජේසුට ලං කරන්න මහන්සි වෙන මිනිස්සෙක් ගොඩාක් ගීතිකා ලියපු මිනිස්සෙක් ඒ ගීතිකා දැන් වෙන අය ගායනා කරන්න පටන් අරගෙන හැබැයි මේ හැම දෙයක්ම මේ මිනිස්සයා කරන්නේ ඒ මිනිස්සයාට ඇහුණ දෙවියන් වහන්සේගේ කටහඬ නිසා ඒ මිනිස්සයා මිනිස්සු මැරුවට ඒ මිනිස්සයාට ඇහෙන්න පටන් ගත්තා මරණය පරාජය කරපු දෙවියෝ මාත් එක්ක කියන එක අන්න එතකොටයි මේ මිනිස්සයාගේ ජීවිතේ වෙනස් වුනේ මාපේ ආදර සහෝදර සහෝදරිනේ ආදර දූ දරුවනේ අපි පල්ලිවල උඩින් තියලා තියෙන සුරුවන් වල ඉන්න ශුද්ධවන්තයන්ගේ ජීවිත වෙනස් උනේත් මෙන්න මේ මරණය පරාජය කරපු ජේසුස් වහන්සේව දැකපු තැන උන්වහන්සේ මේ ලෝකෙට මාංශගත වෙලා ඇවිත් මේ මරණය පරාජය කරලා ස්වර්ගය පෙන්නපු දේ දැක්කට පස්සේ තමයි ගොඩාක් අයගේ ජීවිත වෙනස් උනේ සාවුලුගේ ජීවිතේ පාවුළු බවට පත් වෙන්නේ ස්වර්ගයේ හඬ ඇහුනට පස්සේ ගොඩාක් සාන්තුරින්නෝ මේ වගේ කියන්න ශුද්ධ අගෝස්තුන මුනිතුමාගේ ජීවිතය ඔයගොල්ලෝ දන්නා මේ මිනිස්සයා ගොඩාක් පව් කර කර වැරදි කර කර මේ මිනිස්සයා හැබැයි ඔරසං කිව්වා අම්මා හැමදාම ඔරසං කිව්වා මේ පුතාගේ ජීවිතේ වෙනස් වෙන්න ඕනේ කියලා ශුද්ධ මොනිකා මුනිශ්වරය අවුරුදු ගාණක් ඔරසං කිව්වා ශුද්ධ අගෝස්තුන මුනිතුමා ඔරසං කිව්වා Lord I want to change myself but not today මට මගේ ජීවිතේ වෙනස් කරන්න ඕනේ ස්වාමිනේ හැබැයි අද නෙමේ තවත් මට මගේ ජීවිතේ සතුට ඕනේ මට තවත් ජීවිතේ වැරදි කරන්න ඕනේ මට තවත් ගොඩක් කෙලිලොල් ජීවිතයක් ගත කරන්නට ඕනේ මට අද ජීවිතේ වෙනස් කරගන්න බෑ කියලා ශුද්ධ අගස්තුන මුනිතුමාගේ ජීවිතේ කතාවේ ලස්සනට සඳහන් වෙලා තියෙනවා හැබැයි ජේසුගේ වචන ටික ඇහුණ ගමන් මරණය පරාජය කරපු මාංශගත වුණු ස්වාමින් වහන්සේව දැනුණ ගමන් මොකද වෙන්නේ අම්බ්‍රෝස් මුනිතුමා ගාව දන ගහලා පාපොච්චාරණය කරලා එයාගේ පාපොච්චාරණයම එයා පිටු 500කට වඩා ලොකු පොතක ලියලා මිනිස්සුන්ට බෙදනවා කියවන්න මගේ පාපොච්චාරණය මගේ ජීවිතේ කියවන්න මං වගේ පව්කාරයෙක් වෙන්න එපා ජීවිතේ වෙනස් කරගන්න මරණය පරාජය කරපු දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නේ කියලා අන්න එහෙමයි ශුද්ධ අගස්තුනි මුනිතුමා සාන්තුවරේ කුණේ පෙරේද අපි මංගල්‍ය සමරුවේ
ලොයලා හේ සුද්ධ ඉග්නේෂ සුනිතුමා හොඳට ගෙනගත් කෙනෙක් එයාත් එක්කම හිටියා තව කෙනෙක් ෆ්‍රැන්සිස් සේවිය එයාට වමනා වුණේ පැරිසියේ තියෙන විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් වෙන්න හොඳට ඉගෙන ගන්න එක විතරයි ඕන උනේ හැබැයි දවසක් ලොයලා හේ ඉග්නේෂ සුනිතුමා මොකද කරන්නේ ෆ්‍රැන්සිස් සේවිය මුනිතුමාගේ දොරට ගිහිල්ලා තට්ටු කරලා කියනවා මෙන්නෝ මුළු ලෝකෙම තවුස ලබා ගත්තත් වැඩක් නැහැ. ඔයාගේ ජීවිතේ නැති කරගත්තොත් ආත්මය නැති කරගත්තොත්. සුභාරංචියේ ජේසු ලස්සනට කියනවා නේද මාක්තුමාගේ සුභාරංචියේ 8 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි වගන්තිය උන්වහන්සේ කියනවා අපි මේ මුළු ලෝකෙම ලබා ගත්තත් වැඩක් නැහැ. අපි අපේ ආත්මය නැති කරගත්තොත් කියලා. ඉග්නේෂස් මුනිතුමා ෆ්‍රැන්සිස් සේවිය ගාවට ගිහින් මේ වචන ටික කියපු ගමන් මේ මිනිස්යාගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නවා ලෝකේ තියෙන දේවල් හොය හොය හිටපු කෙනා ආත්මයට එකතු කරගන්න උවමනා දේවල් හොයන්න පටන් ගන්නවා එනිසා ෆ්‍රැන්සිස් මුනිතුමා අසීසී නමේ ෆ්‍රැන්සිස් සේවිය මුනිතුමා මොකද කරන්නේ රෝමෙට ගිහින් මේ දේවල් ඔක්කොම ඉගෙනගෙන ආයෙත් ස්වාමි කෙනෙක් වෙලා ගොඩාක් රටවල් වලට ගිහින් ජේසු ගැන කියලා දෙනවා රෝමේ ඉඳන් ලිස්බන් වලට ඇවිත් පෘතුගාලයට ඇවිත් මේ අපේ ළඟම රට ඉන්දියාවටත් ඇවිත් 1500 ගණන් වල ශ්‍රී ලංකාවේ මන්නාරම ප්‍රදේශයට ආවා කියලා සඳහන් වෙන උන්වහන්සේ අන්තිමට ජපානයටත් ගිහින් චීනෙදි මැරුණයි කියලා සඳහන් වෙනවා ඒ ජේසුගේ ආදරේ වචන ටික ඇහුණට පස්සේ 1500 ගණන් වල මන්නාරමේ කතෝලික මිනිස්සුන් 700ක් මරපුවම ෆ්‍රැන්සිස් සේවිය මුනිතුමා ඉන්දියාවේ ඉඳන් අඬ අඬ මෙහෙට ලියුම් එවලා තියනවා කතෝලික මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව වැඩි වෙන්න මන්නාරමේ අය තාම විශ්වාස කරනවා උන්වහන්සේ මන්නාරමට ඇවිත් ඒ පොළව ඉඹලා ඔරසන් කියලා ගියයි කියලා මෙන්න මේ විදිහටයි මරණය පරාජය කරපු ජේසුව දැනෙන්න පටන් ගත්තම ශුද්ධවන්තයන්ගේ ජීවිත වෙනස් වුණේ අපි හැමෝම අපේ බාහිර ශරීරය ලස්සන කරන්න ආරක්ෂා කරන්න මහන්සි වෙනවා නේ අපි විවිධ ආලේපන වර්ග ගන්නවා විවිධ ඉන්ජෙක්ෂන් වර්ග ගන්නවා මේ හැමදේම කරන්නේ මතු පිට අපිට ලස්සනට ඉන්න අපි පොඩ්ඩක් කැමති නැහැ කොන්ඩෙක් සුදු වෙනවට මං කියන්නේ ඩයි ගන්න එපා කියලා නෑ අපි ලස්සනට ඉන්න ඕනේ හැබැයි අපි මේ දේවල් ගැන ගොඩාක් කල්පනා කරනවා හැබැයි අපිට අමතක වෙලා අපි අපේ ආත්මය ගැන මීට වඩා හොයන්න ඕනේ නේද කියන එක මේ අවුරුදු දෙක පුරාවටම තප්පර 20ක් අත හොද හොද නහයයි කටයි වහගෙන මාස්ක් එකක් දාගෙන ඉන්න අපිට වැක්සින් මතක් වෙලා තියෙනවා මාස්ක් එක මතක් වෙලා තියෙනවා ෆේස් ෂීල්ඩ් එක මතක් වෙලා තියෙනවා මීටරේ දුර මතක් වෙලා තියෙනවා අපේ ශරීරයේ පණ ආරක්ෂා කරගන්න හැබැයි තාම සමහර ලාවට අපිට අප ඇඟ ඇතුලේ පේන් නැති ආත්මය ආරක්ෂා කරගන්න ආත්මය ශුද්ධවන්ත කරගන්න උවමනා දේවල් කරන්න අමතක වෙලා තියෙනවා එනිසා මේ මංගල්ල කාලේ පුරාවටම මේ ඥානගාන්ති කාලේ පුරාවටම අපි ශුද්ධවාණා මුනිශ්වරී ඉස්සරහා ඉඳගෙන එතුමියගේ මදහත්කාරකම කම ඉල්ලන්නේ අපිට ඒ ශුද්ධවන්තකම දෙන්න කියලා. අන්න ඒ නිසා අපි විටමින් සි බිව්වට කමක් නැහැ. අපි හැමදාම ස්ටීම් කරාට කමක් නැහැ. අපි මාස්ක් දාගෙන වැක්සින් ගහගෙන ආරක්ෂාකාරීව අපි ඉන්න එක ගොඩාක් හොඳයි. හැබැයි ඊට වඩා හොඳයි අපි අපේ ආත්මය ශුද්ධවන්ත කරගන්නත් මහන්සි වුණා නම් එනිසායි gedara altare wage gedara tiyana suruwan kooduwa gawa api dana gahagena maraney parajaya karapu jesuwa matak karagara orasan kiyannata one unwanhase kiyana unwanhase tamai aalokaye naalokaye kiyala juwam tumage subaharanchiye
තැන් කිහිපයකම කියන උන්වහන්සේ 8 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියෙත් 9 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියෙත් උන්වහන්සේ කියනවා මම තමයි මේ ලෝකේ ආලෝකය වෙන කවුරුත් නෙමෙයි උත්පත්ති කතා පොතේ ලස්සනට සඳහන් වෙලා තියෙනවා උන්වහන්සේ ඉරම වණ්ඩත් කලින් උන්වහන්සේ කියන්නේ මේ ලෝකෙට ආලෝකය වේවයි කියලා අපිට ඉර නෙමෙයි ආලෝකය දෙන තැන අපිට ඉර නෙමෙයි ආලෝකය දෙන තැන අපිට ආලෝකය දෙන්නේ අපේ දෙවියන් වහන්සේ මෙන කවුරුත් නෙමෙයි උන්වහන්සේ මවපු දෙයක් තමයි ඉර හැබැයි අපි හැමදාම උදේට ටීවී එක දිහා බලාගෙන ඉන්නවා අහසේ තියෙන දේවල් දිහා බලාගෙන පොළවෙන් අපි මොනවද කරන්න ඕනේ කියලා අද ඉර කොහෙන්ද පායන්නේ අද සඳ කොහෙන්ද පායන්නේ අද රාහු කාලය මොකක්ද අද සුබ වෙලාව මොකක්ද අද මම මොන පාට දඳින්න ඕනේ අද මම දකුණු කකුලද තියන්න ඕනේ වම් කකුලද තියන්න ඕනේ අද මම මට සෙනසුරුද අද මට අඟහරුද අද මට බ්‍රහස්පතිද කියන දේවල් අපි බලන්න පුරුදු වෙලා උඩ අපිට අමතක වෙලා ඊට වඩා උඩින් ඉන්නේ අපේ දෙවියන් වහන්සේ කියන එක මේ හැම දෙයක්ම මවපු උන්වහන්සේව අමතක වෙලා අපි අපේ අත්වල සමහරවට මැණික් ඔබ්බපු ගල් දාගෙන ඉන්න මේ ගල් තමයි අපි බේරන්න කියලා මේ ගල් තමයි අපිට වාසනාව ගෙනත් දෙන්නේ මේ ගල් තමයි අපිව හොඳ පාරේ අරන් යන්න කියලා හැබැයි අපිට අමතක වෙලා ස්වර්ගයෙන් ඉඳන් ආපු දේව මෑණියෝ දුන්න පුදුම පදක්කම සමහරවට බලඳින්න අපිට අමතක වෙලා පොඩි බබක් පොඩි බබෙක්ගෙන් අහුවොත් බබා පුදුම පදක්කම කියන්නේ මොකද්ද ආෆා මොකද්ද ෆාදර් අමුතු මෙඩල් එකක්ද මොකද්ද පදක්කම කවුද දෙන්නේ කියලා හයි පොඩි අය ඇයි ලොකු අපි පුංචි අයට අඬ ගහලා කියලා නැහැ දේව මෑණියෝ ස්වර්ගයෙන් ඉඳන් ඇවිත් කිව්වා අපි හැමෝම මේ පුදුම පදක්කම පළඳගෙන ඉන්න ඕනේ කියන එක පුදුම පළඳමත් එක්ක දුන්න පොරොන්දු අපිට අමතක වෙලා ගිහින් මේ දෙන්නේ මේ පුංචි පුංචි උදාහරණ එනිසා ටීවී එක ඉස්සරහා ඉඳගෙන මේ ලග්න පලාපල බලාගෙන ඉන්නවට වඩා නැත්තම් හැම පත්තරයකම අන්තිම පිටුවල තියෙන අද මගේ සුබ දවස කොහොමද කියලා බලනවට වඩා හොඳයි නේද අපි දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉස්සරහා දන ගහගෙන මේ මරණය පරාජය කරපු මේ සාතන්ව පරාජය කරපු දෙවියන් වහන්සේ ඉස්සරහා හිටියානම් අනේත කොටයි අපිට මේ මංගල්ල කාලෙදී ස්වර්ගයේ ඉන්න දේවදූතයන්ටත් ජේසුට දෙවියන් වහන්සේටත් සුද්ධ වාණ මුනිශ්වරයටත් සන්තෝෂ හිතෙන්නේ අපේ ගමේන් අපි හැමෝම ගැන අපි හැමෝම ගැන එනිසා මා ප්‍රියදර සහෝදර සහෝදරයනි ආදර දූ දරුවෙනි අපි දෙවියන් වහන්සේ අපේ ආලෝකය නම් උන්වහන්සේ මරණයත් පරාජය කරපු දෙවියන් වහන්සේ නම් උන්වහන්සේ ස්වර්ගයට වෙලා හැංගිලා ඉන්නේ නැතුව මේ ලෝකේ අපිත් එක්ක ඉන්න උන්වහන්සේ මෙතනට ආවනම් ඇයි අපි උන්වහන්සේගෙන් ඈත් වෙන්නේ ඇයි අපි උන්වහන්සේගෙන් ඈත් වෙන්නේ සුභාරංචි ලස්සන සඳහන් වෙලා තියෙනවා ක්‍රිස්තුස් වහන්සේ කියලා කියන්නේ කවුද කියලා අපි සමහර ලාවට අහනවා බබා වහට ජේසු කවුද ඉස්කෝල වලට ගියාම ලොකු අයගෙනුත් අහනවා ඒගොල්ලෝ කියනවා ජේසු කියලා කියන්නේ මගේ යාළුවා ජේසු කියලා කියන්නේ මගේ ආච්චි සීයා වගේ මට ගොඩක් ආදරේ කෙනා ජේසු කියලා කියන්නේ දෙවියන් වහන්සේ කියලා කියන්නේ මට සමීප කෙනෙක් ඇත්ත මේ ඔක්කොම හොඳයි ඒ අපේ පෞද්ගලික අත්දැකීම වෙන්න පුළුවන් හැබැයි අපිට අමතක වෙලා ජේසු කියලා කියන්නේ දෙවියන් වහන්සේ කියලා කියන්නේ මාගේ ස්වාමියාත් මාගේ දෙවියන් වහන්සේත් කියන එක අන්න ඒකයි තෝමස්ට ජේසුගේ මරණයත් එක්ක උන්වහන්සේ අවිශ්වාස කරපු තෝමස්ට ජේසු ශ්‍රී වණකැලල් එක්ක එකපාර දැర్శණේ වුණාම දණින් වැටිලා කියන්න යාට පුළුවන් උනේ මාගේ ස්වාමිනේ මාගේ දෙවියනේ කියන වචන ටික අපිත් අද දණ ගහගෙන ජේසු ඉස්සරහා කියන්න ඕනේ මේ වචන ටික නෙමේද අපිත් දණ ගහගෙන ජේසු ඉස්සරහා ඒ විශ්වාසයේ නේද ස්වාමිනේ මට දෙන්නට ඕනේ කියලා යාඥා කරන්නට ඕනේ මේ මංගල්‍ය කාලෙදී එනිසා ක්‍රිස්තුස් වහන්සේ ආලේපිත තනත් වහන්සේ විදිහට මේ ලෝකෙට ආවේ මේ ගැලවීම අපිට දෙන්න මේ ගැලවීම ළඟා කරගන්නත් උන්වහන්සේ මරණයත් පරාජය කරපු අපේ දෙවියන් වහන්සේ කියන එක අපි විශ්වාස කරගෙන ජීවත් වෙන්නත් වරම් වර ප්‍රසාද අද දවසේ මේ දිව්‍ය පූජා යාගයේ පුරාවටම අපි භක්තියෙන්
දෙවියන් වහන්සේගේ නිල්ලගෙන ආඥා කරමු මං ගොඩාක් ආස අපේ පල්ලේ පිටිපස්සේ තියෙන ලොකුම සරුවමට ආන මුනිශ්වරිය ගාව ඉන්න දේව මෑණියෝ අම්මා ගාවට ගෙහින් කියලා දෙන ඔක්කම අහගෙන ඉන්නනේ ලස්සනට අපිට තාම සමහරවට බැරි වෙලා තියෙනවා දෙවියන් වහන්සේ ගාවට ගෙහින් අන්න ඒ වගේ අහගෙන ඉන්න අහගෙන ඉන්න අපි අවිත් ඔක්කොම ටික ජේසුට කියලා 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 අපි නැගිටලනවා පල්ලේ අපිට පුරුදු වෙලා නැහැ උන්වහන්සේ ඉස්සරහා ඉඳගෙන උන්වහන්සේ මොනවද මට කියන්නේ මගේ අම්මට තාත්තට කියන්නේ මගේ දරුවන්ට කියන්නේ මොනවද කියන එක අහන් ඉන්න අපිට අමතකලා ගිහින් එනිසා මේ ඊට පස්සේ පල්ලියට ආපුවම සුදු ආන මුනිශ්වරියගේ සුරුවම දකිද්දී ඔරසං කියන්න අපිට දෙවියන් වහන්සේ කියන දේවල් හරියට ආන මුනිශ්වරියයි දේව මෑණියෝ යහගෙන හිටියා වගේ බලාගෙන හිටියා වගේ අපිටත් අහගෙන ඉන්න වර ප්‍රසාද දෙන්නට කියලා එනිසා හැම ඉරිදම දිව්‍ය පූජාවට ණය යුක්තිය ඉටු කරන අය විදිහට නෙමෙයි අපි පල්ලියට එන්නට ඕනේ ජේසු ඉස්සරහා මගේ මුළු ජීවිත කතාවම කියන්නටත් උන්වහන්සේ කියන දේ මට අහගෙන ඉන්නටත් පුළුවන් වෙන උන්වහන්සේගේ දේව දරුවෙක් වෙන්නට වරම් ඉල්ලමු නැත්නම් සාතන් ඒ දේව දරුකමත් දේව සමානකමත් අපේ ජීවිතෙන් ඈත් කරලා දායි එනිසා මට විතරක් නෙමෙයි මගේ පවුලේ හැමෝටමත් මේ වර ප්‍රසාද දෙන්නට කියලා අපි අද දවසේදී යාඥා කරමු विश्वास के इंगे आज्ञा संधा अपी नगिड़ सिटेमु एकम देवियन वहन से करही मम विश्वास करमी आसा पुलवद पेननो पेनन सियालद मवावदाल සියලු බල දෙවිපියාණන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එක ජනිත පුත්‍රයානන්ද එකම ස්වාමීන් දවන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ සෑම කල්තම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. ඔවුන් වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකේ නාලෝකේද සබෑ දෙවියන්ගෙන් සබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මවුණු නොලැබ පියාණන් වහන්සේ සමග එකම බවත් වැතිව ඔවුන් වහන්සේ වැඩ සිටිනසේක ඔවුන් වහන්සේ හේතු කොටගෙන සියල්ල බවනු ලැබුවේ මිනිස් අපෝදේශාද අප ගැලවීමේ උදේශාද ඔවුන් වහන්සේ ස්වර්ගයෙන් බසවදාලසේක සුද්ධාත්මයන් වහන්සේ ආරෝහණය කනි මරියාවන්ගේ මිනිස් බවගෙන ඔවුන් වහන්සේ මිනිස්යවුසේක තවද ඔවුන් වහන්සේ අප උදේශා පොන්සිය පිලාතු යටතේ කුරුසේ යන ගසනු ලැබ මරණ වේදනා විඳ උකුතුවේ තන්පත් කරනු ලැබුසේක සුද්ධ ලියවිලි පරිදි ඔවුන් වහන්සේ තුන්වැනිදා උත්තාන වූසේක ඔවුන් වහන්සේ ස්වර්ගාරෝහණව පියනන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටිනසේක ජීවතුන්ද මළවුන්ද විනිශ්චය කරන්නට ඔවුන් වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක ඔවුන් වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැතේය පියනන් වහන්සේගෙන් හා පුත්‍රයන්න් වහන්සේගෙන් හා නික්මෙන සවිදානන්ද ජීවදායක ආනන්ද වූ සුද්ධාත්මයන්න් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ පියනන්ද පුත්‍රයන්න්ද සමග එකම වන්දනාවත් මහිමයක් ලබනසේක. ඔවුන් වහන්සේ දිවසිවරුන් මගින් කතා කළසේක. අපොස්තුලවරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්නාපණයක් ඇති බව අදහා ගනිමි. තවද මලවුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමෙන්. විශ්වාසින්ගේ යැදුම් මහත්තම වූ පියාණනි ක්‍රිස්තුස් වහන්සේගේ හිස වන්නා වූද විශ්වාසිකයන්ගේ අවයව වන්නා වූ අති ඓන්ද්‍රිය ක්‍රිස්තු දේහයක් වන ශුද්ධ ස්වභාවේ
වර්තමාන සසුන් එඩේරාණන් ඇතුළු රදගුරු පූජකහා පැවිදි සීරු දෙනා සීරු දෙනා තම තමන් හට ලැබූ දේව කැඳීම වගකීම ඉටු කරන්නටද ප්‍රසාද ස්නාපණයෙන් අප සැම ලැබූ ගිහි දේව කැඳවීමට සාක්ෂි දරන්නට අප සැමටත් වරම් ලැබෙන පිණිස ස්වාමිනේ අපකරණ යාඥා සවදාන මැනව ආදර දේවතාත්තේ එදා ජේස්වාමි දරුවාගේ මරණයේ බලය පරදා දැමුවා මෙන් මෙදා පාපේ වහල් බැවින් මිදී සදාතනික ජීවිතයේ ජය ලැබීමට අප සැමට අවශ්‍ය ශක්තිය ලැබෙන පිණිස ස්වාමිනේ අපකරණ යාඥා සවදාන මැනව අබ්බා පියාණනි වසර 150ක ප්‍රෞඪ ඉතිහාසයක් හිමි අපවත්තල මිසමේ සේවය කරන අප ආදරණීය පීතුමල්ලාටද එසේම අප මිසමේ සීලුම මිසන් වැසියන්ටද අවැසි අධ්‍යාත්මික ශක්තිය හා සුවය නොඅඩුව ලැබෙන පිණිසද ස්වාමිනේ අපකරණ යාඥා සවදාල මැනව ආදරණීය දේවතාත්තේ වර්තමාන ලෝකේ සීක්‍රෙම් ව්‍යාප්තවන කොරෝනා වසංගතයේ හමුවේ ලෝකයේ මුහුණ දීමට සිදුවන සියලුම අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට අප සැමට අවැසි උපකාර ලැබෙන ලෙසද මෙම කොරෝනා වසංගතයේ කඩිනමින් මිදීමට අවැසි වරම් ලැබෙන පිණිසද ස්වාමිනේ අපකරණ යාඥා සවදාන මැනව අපි සුළු මොහොතක් නිහඬව අපි අපගේ පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් යාඥා කරමු මෙකීදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් Thank you.
සිටිමු සහෝදර සහෝදරණිය ආදර දූ දරුවනි මාගේ සහභාගී ආගය සෙලොබ නැති දෙවිපියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සදාද අපතන වහන්සේගේ මුළු ශිෂ්‍ය සභාවට ප්‍රයෝජන වන සදාද ඔබගේ අසලින් ස්වාමීන් වහන්සේ මේ ආගය පිළිගන්නාසේකවා සුවේ ශුද්ධ ස්වාමිනේ ඔබ වහන්සේගේ ජනයාගේ පුද පඬුරු ඔබ වහන්සේ කරුණාවෙන් පිළිගෙන පරිශුද්ධවත් කළ මැනව ඔබ පුතුන්ගේ අත්‍යන්ත යාගයේ සමග මුසුවන අපගේ ජීවිතයන්ද ඔබ වහන්සේට නිරතුරු පිදෙන යාගයක් බවට පත් කළ මැනව මේ කී දේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා ඔබ සමග වන සේක්වා ඔබගේ සිත යොමු කරන්න ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටින්න අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු යෝගී බුදු දිනුදෙවියන්ගේ පරිශුද්ධ පියාණනි සෙලු බලති සදාතන දෙවි ස්වාමිනේ සෑම කල්හිද සෑම තන්හිද අපි ඔබ වහන්සේට තුති පිදීම සබවින්ම යෝගී යුතුය සාධාරණය ගැළවීම දායකය ඔබ වහන්සේ ඔබගේ කරුණා දහර අප පිට වගුරුවා ඔබ වහන්සේගේ පුත්‍රයාණන් අපගේ විමුක්තිදායකයාණන් ලෙස අප වෙත එවූසේක පාපය හැර අන් සැම අයරොයින් ඔබ පුතුණුවන් අපහා සමාන කර ඔබ පුතුණුවන්ට දක්වන සෙනෙහසින්ම අපද සලකූසේක අපේ යකීකරු කමින් නැති කරගත් ඔබ වහන්සේගේ දරුකම ඔබ ඒක පුත්‍රයාණන්ගේ කීකරුකම හේතු කොටගෙන අපට නැවත දාණය කරන්නට කරුණා කළසේක එහෙන් සෙලු සුරසේනාවන්හන්ගේ සාදු නාදයට අපගේ ගීතරාවේ දෙක් කරමින් इमहत् सोमनसिन्युतुव उपवहन्सेट मेसे प्रशंसा करमु सुविशुद्धय लोकाग्र देवी स्वामी वहन्से सुविशुद्धय आसत् पुलवत् उपगे महिमे प्रीतिबे स्वर्गीय जय श्री वेवा स्वामी वहन्सेगे नामेन वडेन तुमानो भाग्यवत्य स्वर्गीय जय श्री वेवा එසේ ස්වාමිනේ ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය සියලු සුවිශුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය එහෙයින් ඔබ වහන්සේගේ ආත්මයන්න්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන්න ආයදෙම අපසේ අදුණියේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනෝ සඳහාය උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සම මෙයින්ගෙන අනුභව කරන්න සබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේසේම කුසලානද රැගෙන නැවත තුති පුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සම මෙයින්ගෙන පානය කරන්න සබවින්ම මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි පෞකමාව සඳහා ඔබ උදෙසාද සෙල මනුෂ්‍යන් උදෙසාද එය වගුරුණු ලබන්නේ මාසෙහි කිරීම පිණිස මෙය සිදු කරන්න විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු
ස්වාමිනී වහන්සේ පුතුසේක ස්වාමිනී වහන්සේ උතානුසේක ස්වාමිනී වහන්සේ නැවත වැඩනසේක එහෙන් පියාණනි උන්වහන්සේගේ මරණය දුත්තාණයද සිහිපත් කරමින් ජීවනදායක පූපයද ගැලවීමදායක කුසලාණද අපි වහන්සේට පුද කරමු ඔබ හමු වේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට තුති පුදමු ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වායද සිටිමු ස්වාමිනි මුළු ලොවෙහි පැතර පවත්නා වහන්සේගේ ශුද්ධ වූ ස්වභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප පොදු පියාණන්ද මල්කම් රංජිත් නැමැති අපගේ රදගුරුතුමන්ද එතුමන්ගේ සහායක රදගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම ස්වභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව උත්තානේ බලාපොරොත්තු ඇතුව මිය ගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකය වෙතට පිළිගත මැනව අප සියල්ලන්ට දානුකම්පා කළ මැනව භාග්‍යවත් දේවමාතාවන් වන කන්‍යා මරියාවන්ද ඔතුමියගේ දම්පති වූ ශුද්ධ වූ ජොසේ මුනි දුන්ද භාග්‍යවත් අපොස්තුළු වරුන්ද සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙව වූ සියලු ශුද්ධවන්තයන් ශුදවානා මොණේශ්වරියද සමග සදා ජීවණයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව ඔවුන්වහන්සේ මගින්ද ඔවුන්වහන්සේ සමගද ඔවුන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි ශුද්ධාත්මයාණන් හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටම අත් වේවා
लोवे पावहरी ना देवाच्च बाल क्या नहीं अपने कारुना कल मैंने वो लोवे पावहर ने देवाच्च बाल क्या नहीं अपने कारुना कल मैंने वो लोवे पावहर ने देवाच्च बाल क्या नहीं अपने सामे दुन मैंने वो See you.
සහෝදර සහෝදරියනි අද මෙම සැන්දෑවේ මෙම නුවාන දිව්‍ය පූජා සංවිධානය කළ ඒ තුන්වන නුවානේ සැබෑවතුනට ඇවරිවත්ත පාර සා වනවාසල සැබෑවත් ජනතාවට අපි ස්තුතිවන්ත වෙනවා ගරු ඇන්තනි නිශාන් පියතුමාට දවසේ අපි ස්තුතිවන්ත වෙනවා මේ යාගයේ පුදානට අපහා එක්වීම ගැන දවසේ දේ වචනයෙන් අපිව පෝෂණය කිරීම ගැන සෑම දිනකම සවස 6ට ජපමාල පන්ති 3ක් ප්‍රාර්ථනේ සානුවාන දිව්‍ය පූජාව පැවැත්වෙනවා හෙට සඳුදා 4 වන නුවානේ ඇවරිවත්ත පාර සදහැවතුන් විසින් දිව්‍ය පූජාව සංවිධානය කරනවා මංගල්ල තේමා කොළයක් ලබා ගන්න නුවාන ලැයිස්තුවට ඔබගේ උපරිම නොමසුරු දායකත්වයේ ආදර පරිත්‍යාගයන් ලබා දෙන්න ඔබගේ නුවාන දවසේ ඒ පඳුරු පෙරහැට යම් පඳුරක් ඔබ ඔප්පු කරන්න. බාර සඳහා කොඩි ගස්සේ ඉල්ලීමට අවශ්‍ය කොඩි කොන්ත කඩේන් ඔබ ලබා ගන්න. සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න මුව ආවරණ පළඳින්න විශේෂයෙන් මීටරේ පරතරය සෑම මොහොතකම තබා ගන්න. අපි මේ වසරේ මංගල්‍යය මේ නුවාන සියල්ල පවත්වන්නේ කොවිඩ් වසංගතය තුල වර්තමානයේ මේ වසංගතය තවමත් අපි අතරින් පහව ගිහිල්ලා නැහැ. ඒ නිසා අපින් හැම කෙනෙක්ම අපි ප්‍රවේශම් වෙලා අනිත් අයවත් ප්‍රවේශම් කරන්න ඕන. ඒ නිසා සෞඛ්‍ය උපදෙස් දැඩි ලෙස ඔබ හැම කෙනෙක්ම අනුගමනය කරන්න. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි සෑම මෙහෙයක්ම සජීවීව අපි විකාශනය කරනවා මංගල්ල නුවාන සදැහැ මෙහෙය සහ මංගල්ල දිව්‍ය පූජාව සමාජ ජාලා ඔන්ලයින් තාක්ෂණය මගින් Facebook YouTube සදැහැ මෙහෙය PO TV channel විශ්වෝසේද අපි විකාශනය කරනවා ඔබගේ මරණ සිහි කිරීම සුභාශිංසන පණිවිඩ අපිට ලබා දෙන්න සදැහැ මෙහෙය දවසේ සහ මංගල්ල මෙහෙය දවසේ එම මෙහෙයන් වලට පෙර සහ පසුව විකාශනය කරන්නට සදැහැ මෙහෙය සහ මංගල දින ඔබගේ වාහන පොළ භූමියේ ගාල් කරන්න දේවස්ථාන භූමියට ඇතුල් කරන්නට එපා ඔබගේ සියලු වාහන ඒ පොළ භූමියේ ගාල් කරන්න පාක් කරන්න කියලා අපි ආදරයෙන් ඉල්ලා සිටිනවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරි හෙට සඳුදා සවස 6ට ජපමාළු උච්චාරණින් අනතුරු 4 වන නුවානය ඒ වගේම ලබන අඟහරුවාදා සවස 6ට ජපමාළු උච්චාරණයේ ඉන් අනතුරු 5 වන නුවාන දිව්‍ය පූජාව ලබන බදාදා සවස 6ට ජපමාළු උච්චාරණයේ ඉන් අනතුරු 6 වන නුවාන දිව්‍ය පූජාව ලබන බ්‍රහස්පෙන්දා සවස 6ට ජපමාළු උච්චාරණයේ ඉන් අනතුරු 7 වන නුවාන දිව්‍ය පූජාව ඒ වගේම ලබන සිකුරාදා සවස 6ට ජපමාළු උච්චාරණයේ ඉන් අනතුරු 8 වන නුවාන දිව්‍ය පූජාව පැවැත්වෙනවා ලබන සෙනසුරාදා අගෝස්තු මාසයේ 7 වෙනිදා සවස 7ට සන්ධ්‍යා මෙහෙය පැවැත්වෙනවා කොළඹ අගරදුගුරු පදවි දේව කැඳවීම සහ පූජක පූර්ණ අධ්‍යක්ෂක ගරු ප්‍රසාද් හර්ෂක පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් එය සංවිධානය කරන්නේ සාන්ත ආනා තරුණ සමිතිය විසින් ලබන ඉරිදා අගෝස්තු මාසයේ 8 වෙනිදා සුදෝ ආනා මුනිවරියගේ 150 වන වාර්ෂික මංගල්‍යයයි දිව්‍ය පූජාවන් උදෑසන 5ට සිංගල බසිනේ සංවිධානය කරනවා සාන්තානා තරුණ සමිතිය ඒ වගේම
දිව්‍ය පූජා උදේ 6යි කාලට සිංහල බසින් ඒ සංවිධානය කරනවා දහම් ගුරු මණ්ඩලය උදෑසන 7යි 30ට සිංහල බසින් මංගල්‍ය ගායනා මහ දිව්‍ය පූජාව කොළඹ අගරදුගුරු පදවි සහායක රදුගුරු අති උතුම් ජේ.ඩී. ඇන්තනි හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් එය සංවිධානය කරන්නේ තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය YCS දරුවන් විසින් ඒ වගේම මංගල්‍ය දවසේ උදෑසන 9 මාට ඉංග්‍රීසි බසින් දිව්‍ය පූජාව උදෑසන 10 මාරට දමිල බසින් දිව්‍ය පූජාව ඒ වගේම සවස 4 මාට සිංහල බසින් දිව්‍ය පූජාවය සාන්ත ඇලෝසියස් ගොන්සාගා සමිතිය සංවිධානය කරනවා සවස 6 දිව්‍ය පූජාව සිංහල බසින් මරියා හමුදා විසින් සංවිධානය කරනු ලබනවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ලබන ඉරිදා සවස 3ට සාන්තානා මුනිවරිය රැගෙන මුනිවරියගේ ප්‍රතිමාව රැගෙන ගම වටා පෙරහැර යෑම ආරම්භ වෙනවා ජනතා සහභාගීත්වයෙන් තොරව ඒ නිසා ඒ ප්‍රථම රථය සැරසීම සාන්තානා සමිතිය සහ තරුණ සමිතිය විසින් කරනවා ඔබ පාර දෙපස සුද්ධ පවිත්‍ර කරන්න සැරසිලි කරන්න පෙරහැර නවත්වන්නේ නැහැ මුළු මීසම මොනුවාන අට ඒ නුවාන අටම ආවරණේ වන පරිද්දෙන් අපි පෙරහැර ගමන් කරනවා වීදි සංචාරය කරනු ලබනවා නියමිත නුවාන දවසේ සහභාගී වන සදහැවතුන් දේවස්ථානයේ ඇතුළත වාඩි වන්න අනිකුත් සදහැවතුන් දේවස්ථාන භූමියේ සිට සහභාගී වන්න නුවාන දේශනා කිරීම කොළඹ අගරදුවරු පදවියේ විශ්වාස ප්‍රවර්ධක කණ්ඩායමේ ෆේත් ඇනිමේෂන් ගෲප් ගරු පියවරුන් විසින් සිදු කරනවා බාර සඳහා ඔබට අවශ්‍ය කොඩි කොන්ත කඩෙන් ලබා ගන්න මේ වසරේ අපගේ දේවස්ථානයේ 150 වන වාර්ෂික මංගලෝත්සවයේ නුවාන සහ දිව්‍ය පූජාවන් මම ඔබට නැවත මතක් කරනවා සමාජ ජාලා ඔන්ලයින් තාක්ෂණය මගින් සජීවීව අපි ඔබ වෙත ගෙන එනවා YouTube Facebook PO TV channel විශ්ව තාක්ෂණය මගින් මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි පාපුච්චාරණය ඇසීම දිනපතා නුවානට පෙරසා නුවානය අතරතුර සිදු කරනවා යහපත් පාපුච්චාරණයක් කරගෙන මේ වසරේ මංගල්‍යයට ඔබ සූදානම් වන්න දේවස්ථානයේ පේ සංස්කරණ කටයුතු සහ තීන් තාලේපන වැඩ කටයුතු අපි සියල්ල නිමා කර තිබෙනවා ඔබ දකිනවා ලස්සන දේව ගෘහයක් අපිට දැන් තිබෙනවා මේ සඳහා අපි විශාල මුදලක් වැය කර තිබෙනවා එබැවින් අය පියවන්නට තීන්ත මිල සහ තීන්ත ආලේපන කුලිය සඳහා හැකිය අය අපිට උදව් කරන්න සතුටු සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරනසේක God loves a cheerful giver සදා මිහිර සහ මංගල්‍යයට අල්තාරයේ සැරසීම සඳහා ඒ අමුමල් ලබා දීමට කැමති අය ඉදිරිපත් වන්න ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි වසංගත තත්වයේ සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය උපදෙස් පිළිපදිනුයි අපි මේ මංගල්‍ය වැඩ කටයුතු නුවාන සියල්ල කරන්නේ ඒ නිසා මම නැවතත් ඔබට මතක් කරන්නේ මූණු ආවරණ පළඳින්න විස බීජ නාශකයෙන් ඔබගේ අස්සෝදන්න මීටරයක පරතර දුර ප්‍රමාණය හැමතිස්සෙම පවත්වා ගන්න පවුලක් හැටියට ඔබ ළඟින් ඉන්න දිව්‍ය පූජා අවසානයේ කලබල නොවී එක්රොක් එළියට යන්නට එපා ඒ නිසා ඔබගේ සහයෝගය අපිට ලබා දෙන්න මේ මංගල්‍ය කාලය තුල මේ නුවාන සමය තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි මංගල්‍ය දවසේ සවස 3ට අපි පෙරහැර ආරම්භ කරනවා අපි මේ වසර අපිට විශේෂ වසරක් නිසා වසර 150ක් අපගේ විශ්වාසයේ ගමන අධ්‍යාත්මික ගමන අපි සිහිපත් කරන නිසා අපි සාන්තානා මුනිවරයේ ප්‍රතිමාව රැගෙන මුළු ග්‍රාමයේ වටාම වත්තර ග්‍රාමයේ වටාම අපි ගමන් කරනවා අපගේ නුවානට ආවරණය වන පරිද්දෙන් ඉතින් මංගල්‍ය පෙරහැර මාර්ගයේ මේ ආකාරයෙන් වෙනස් වෙන්නට පුළුවන් තව චුට්ටක් නමුත් දේවස්ථානයෙන් පෙරහැර ආරම්භ වෙලා පල්ලිය පාරින් පස්සේ දකුණට හැරිලා මීගමු පාර පරණ මීගමු පාර කුඩා ඒ දණ්ඩ පාර දුම්රිය පොළ පාර හුණු පිටිය ඒ වගේම ඇවරිවත්ත පාර කාදිනල් කුරේ මාවත අපි එතනින් ආපසු හැරිලා වනවාසල ඒ වගේම සැම්සන් ටවුන් ඒ වගේම තෙලඟපාත පාර පන්සල පාර වමට හැරි මීගමු පාර මීගමු පාරෙන් පෑලියගොඩට ගිහිල්ලා ආපසු හැරිලා ගල්වැටිය හන්දිය ගල්වැටිය හන්දියෙන් ගල්වැටිය දේවස්ථානය ඔස්සේ ගිහින් අපි නැවත මෙතුලි කැෆේ ළඟින් හේකිත්ත පාර පාලම ළඟින් ලයිසියම් පැත්තට ගිහිල්ලා පිස්සහත් එක ළඟින් වමට හැරි නැවත අපි පොලිසිය ළඟට ගිහිල්ලා පොලිසිය ළඟින් ආපසු හැරිලා පරණ මීගෝ පාර ඔස්සේ
කොලේජ් පාර නිකලස් මාවත සාන්තානා පාර ඒ වගේම අවරිවත්ත පාර කල්යාණි මාවත ඒ වගේම තෙලඟවත්ත පාර අපි නැවත මීගෝ පාරට වැටි පල්ලිය පාර පල්ලිය පටුමග අපි ආපසු හැරි දේවස්ථානයට පැමිණෙනවා ඉතින් තව පුංචි වෙනස්කම් සිදු වෙන්නට පුළුවන් නමුත් විශේෂයෙන් පෙරහැර ගමන් කරන ප්‍රධාන මාර්ගය මේකයි ඔබගේ සහයෝගය ලබා දෙන්න පෙරහැර මාර්ගය ඔබ සුද්ධ පවිත්‍ර කරන්න සරසන්න ඒ වගේම ඔබගේ නිවෙස් ඉදිරිපිට ඔබ සිටින්න අපි ඔබව ආශිර්වාද කරමින් මංගල රතයෙන් ගමන් කරනවා සාන්තානා මුනිවරියගේ ආශිර්වාදය අපගේ ග්‍රාමයට ලබා ගනිමින් ඉතින් අපි ඔබ සියලු දෙනාට සුබ මංගල්‍යයක් ප්‍රාර්ථනා කරනවා මේ නුවාන සමයේ දිව්‍ය පූජාවට සහභාගී වන අයටත් දිව්‍ය පූජාවට සහභාගී නොවන අයටත් ගෙදර ඉඳලා ඒ YouTube Facebook POTV channel ඔස්සේ දිව්‍ය පූජාවට ඒකාත්මික වන්න සහභාගී වන්න කියලා අපි ඔබගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා අපි දැන් සියලු දෙනාම අවසාන ආශිර්වාදය ලබා ගන්නට නැගිට සිටිමු आज्ञा करमु देवी स्वामिनी स्वर्गीय दीमना विन्न उपवहन से अप प्रबोध वत कलसेक उपवहन से गे दयावेन अप रक गन्ना सेक इसे उपवहन से गे पिहिटा दारे मत सुरकिन अप उपवहन से गे सदातन गलवीम लबा गनीमट निरतुरु सुदुसं कल मेनव मेकी दे अपगे स्वामीन वन जेसुस क्रिस्तुस वहन्से उदेसाम अपट लबेवा स्वामीन वहन्से उब समग वन सेक्वा उब समग द वन सेक्वा सर्व बलदारी देवी महोत्तमे आनन वन प्यानोद पुत्रयानोद शुद्धात्मयानोद ඔබ සියලු දෙනා ආශිර්වාද කොට ආරක්ෂා කරන සේක්වා ආමේ යන්න ක්‍රිස්තුස් වහන්සේගේ ආදරය තුල ජීවත් වන්න දෙවියන් වහන්සේට සූස්ත්‍ර වේවා